විශේෂයෙන් මම කියන්න කැමති රංජන් රාමනායක මැතිතුමාගේ ඒ දේශපාලනික වශයෙන් එතුමා කරපු සමහර දේවල් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. රංජන් රාමනායක මැතිතුමා ඒ ඒ අඩුපාඩු සම්බන්ධයෙන් මම මෙතන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා දේශපාලනික වශයෙන් සහ එතුමා ඒ ගත්ත සමහර පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් අපිටත් ප්‍රශ්න තිබෙනවා. නමුත් අද මේ රටේ මිනිමරුවක්ව මිනිමරන්නට ගිහිල්ලා උන් ජීවිතාන්තය දක්වා සිරගත කරපු ඒ චොකා මල්ලිව රත්නපුරේ ඉන්න චොකා මල්ලිව අද පාර්ලිමේන්තුවට ගේනවා. ඊට පස්සේ රංජන් රාමනායකව පාර්ලිමේන්තුවට ගේන්න ඉඩ දෙන්නේ නැහැ. ඇත්තට මේ රටේ ඉන්න කතානායකතුමා මම අහන්න කැමතියි ඔබතුමා ඉෂ්ට සිද්ධ කරන්නේ කතානායක තනතුරේ වගකීමක්ද? එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ සංවිධායක වගකීමක්ද? විශේෂයෙන් මම කියන්න කැමතියි ඔබතුමා කතානායකතුමා විදියට මේ රටේ ඒ තනතුරට වගකීම ඉෂ්ට සිද්ධ කරන්න. මේ රටේ ඒ තනතුරේ තියෙන ගරුත්වය රකින්න. විශේෂයෙන් ඔබතුමාට ඉල්ලා සිටිනවා මම. ඒ වගේම මම කතා කරන්න කැමතියි පිල්ලයන් ගැන. පිල්ලයන් කියන්නේ මිනිමරුමකට චෝදනාව එල්ල වෙලා නඩුවක් ගියා අධිකරණේ. දවස් දෙක තුනක් ඇතුළත ඒ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව ඉල්ලාස් කරගෙන ඒ නඩුව අයින් කරලා එතුමා නිදහස් කරා. මොකද්ද මේ රටේ නීතිය? විශේෂයෙන්ම කතා කරන්න ඕනේ රංජන් රාමනායක මැතිතුමා. එතුමා කුඩුකාරයෙක් නෙමෙයි. එතුමා මංකොල්ලකාරයෙක් නෙමෙයි. එතුමා හොරෙක් නෙමෙයි. එතුමා ස්ත්‍රී දූෂකයෙක් නෙමෙයි. එහෙමනම් එතුමාට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? එතුමාගේ වරප්‍රසාද කඩ කරන්නේ ඇයි? ඉතින් විශේෂයෙන් මේක පිටිපස්සේ ලොකු දේශපාලන හස්තය ක්‍රියාත්මක කරන බව අපිට පේන්නට තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට මම ආරාධනා කරනවා අපේ මේ ජාතික අරගලයත් එක්ක එකතු වෙන්න. මේ ජාතික අරගලය ඉදිරියට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ රට අද මේ තියෙන තත්ත්වෙන් ඉස්සරහට ගෙනිච්චොත් අපේ දරුවන්ට අපේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නට කැමති ඔබ කතානායකතුමාට ඔබතුමාගේ වගකීම ඉස්සර සිද්ධ කරන්න. ඔබතුමා මේ ඔබතුමාගේ ඒ කටයුත්ත නිසියාකාරව ඉස්සර සිද්ධ කරන්න. ඔබතුමා කාටවත් ෆේවරේෂන් එකක් දෙන්නට එපා. ඔබතුමා මේ රටේ කතානායකවරයා. ඉතින් ඔබතුමා දේශපාලනිකව ස්වාධීන චරිතයක්. ඔබතුමා ඒ ඔබතුමාගේ වගකීම ඉස්සර සිද්ධ කරන්න. Breaking Dr. K.